ಕೈಯಲ್ಲಿ ರಂದಿ ನಿತ್ ಮತ್ ಸಾಯಂ ಗಂಗಾ ಸಿತ್ ಸಿತಿ ವಿಲಿ ಮತ್ ಸಿತ್ ಸಿತ್ ಸಿತು ಅಂ ಎಂದ ஒமேகா 3 விட்டமின் ஹா கஞ்ச லவணங்களின் சருக்கள் இன்ஃபா குரூப் ஏ பிளஸ் ஆனந்தாய் හොඳටම දන්නවා මේ ஷாமில் ගැන අවුරුදු 20ක් අවුරුදු 20ක් මේතාවු මේ වගේ මගේ සම්බන්ධතාව ඌදි මං කවදාවත් නිකම් මිනිකුට අතක් උස්සලා නැහැ ඒකනේ කියන්නේ බං හරි හරි මේ මොකද්ද ප්‍රශ්නේ පොඩි කෙල්ලෙක් පොඩි කෙල්ලෙක් අවුද කෙල්ල දන්නේ කෙල්ල කවුද කියලා අපේ කොල්ලෙක් මෙන්න මේ මූ යාළුවලා ඉන්න කෙල්ල පස්සෙන් ගිහිල්ලා තියෙනවා මුන් දෙන්න එකතු වෙලා ඒගොල්ලන්ට ගහලා තියෙනවා අපි මේ ප්‍රශ්නේ විසඳන්න ක්ලාස් එකට ගියා මුන් වට වෙලා අපට ගැව්වා අනේ අනේ හරි හරි අල්ලලා දාපන්කෝ ඔබ දන්නවනේ මං ඔබට කරලා තියෙන උදව් මේ මගේ යාළුවෙක්ගේ පුතේ ඔන්න කල්ලලා දාපන් ඈ ඔබ දන්නවනේ ඒක අල්ල මලේ යාළුකම් ඔයා කිව්වට පස්සේ නම් මම මූට අතක් තියන්නේ නැහැ. හැබැයි මං අද ආවේ උගේ ඔළුව කුඩු වෙන්න තියලා යන ගමන් ගඟට විසි කරලා යන්න. හරි හරි. දැන් ඒක ඉවරයි කියලා හිතාගනින්කෝ. ඈ පිස්සුනේ බං මේ ඉස්කෝලේ යන හොටු කොල්ලෝ. ඈ බම කලින් සැරේත් ඇතුළට ගිය ඔය පුවගේ පොඩි කේස් එකකටනේ. ආ හා හරි හරි. දැන් පලයන්කෝ. දැන් අතල්ලා දාම ඈ. දැන් පලයන්. मरुड़ी अनुवास बैग उठा पहले කියලා නිකම් මහපාරේ මැරෙන්න හදන්න එපා. මගේ දුවව ආරක්ෂා කරගන්න මට පුළුවන්. ඔයා මගේ දුවව ආරක්ෂා කරගෙන ඉන්න ඕනේ. තේරුණාද? අනිත් එක මගේ දුවට අයියලා දෙන්නෙක් ඉන්නවා. වාහනේට
ඔව් ආනන්දයි. අපි හිටපු තැනට මාව. ඔව්. හරි අයියා දැන් එන්න. හරි අයියා හරි. ඕකේ. ආනන්දයි එනවා. ඉතින් මොකද? මොකටද කියලා නම් දන්නේ නැහැ. බලමු. සාමෙලාට දෙන්නන තිබුණේ අමරෙන්ද? බේර ගන්න ආනන්දයි එනින්ද? ඕක තවත් නටයි. එහෙම කොහමද බං? ආනන්දයාගේ මූණ බලාගෙන ඉන්නවන්නේ. ඕකනේ කියන්නේ. යකෝ. මොන මැරියෙක් වුණත් ඌගාව තියෙන හොඳ මනුස්සකමක්. අන්න ඒක දැනගෙන ඉන්න. ආනන්දයා කියන්නේ හොඳ මනුස්සයෙක් බං. මං ආනන්දයාව දන්නේ ස්කූල් යන කාලේ ඉඳන්. අපිට ඒ කාලේ හරියට කන්නවත් තිබුණේ නැහැ. ආනන්දයි අපිට අරන් දෙන ඔළුඳු වැඩේ. අපි ඒවෙන් තමයි බඩගින්දර නිවාගත්තේ. ඒ කාලේ මිනිහට හොඳ සල්ලි තිබුණා. ඇත්තට ආනන්දයි මල්ලේ ඉතින් අර වෙලාවේ මගෙන් වැරදි දෙයක් කියුන්නේ නැනේ ලොක නම් ගන්නපයි මං දෙන්නටම ආවාද කළා පොඩි යුන්නේ බං තරුණ මදි ඈ ඒක නම් ගන්නපා හැබැයි ඉතින් ආනන්දයි ආවේ නැත්තම් තමයි ප්‍රශ්නේ හරි 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 මතරලා දාපන් මං ආවනේ මේ කවුද අර කෙල්ල ්‍රවන්තය පස්සෙන් යනවා කියන කෙල්ල ඒක මේ ඌට අදාළ දෙයක් නෙමෙයි ඒක පොඩි වෙන ගේමක් ඒකට අපේ එකෙක් සම්බන්ධයි සංජය කියලා සංජය 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 ඉදි ඒක අපේ කාට බාර දීලා තියෙන්නේ අර අශෝකයා අශෝක 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 තෙල් අශෝක ඔව් ඌ තමයි දැන් ඌට තියෙන සම්බන්ධය මොකද්ද මේකට ඒක නම් මම හරියටම දන්නේ නැහැ ආනන්ද අය හැබැයි කොහොම මේ අවන්තලේ තාත්තලගේ බිස්නස් එක්ක තියෙන හුටපටය හරි ඒක අතහැරලා දාමු මර කියපන් මෙයාද ඒ කෙල්ල කියලා එතකොට ආනන්ද අයියා අමෘද්දට බාර දුන්නේ මෙයාගෙනම නැද්ද? ඔව්. දන්නේ නැහනේ. දැන් දන්නවනේ. තරාදිනේ. ඔයා අත දැම්මනේ. නේලන්න තිබුණේ අරුගේ දත් සෙට් එක මෙයන්. අනික මම නෙමෙයි ඔයානේ ගහන්න ඕන. හරි හරි හරි. දැන් බලවක අතෑර බලලාකෝ. හරි මට එහෙමනම් මෙන්න මේ කාරණාව හොයලා කියපන්. මොකද්ද? අවන්තලගේ තාත්තලගේ බිස්නස් උඩපටයි මේ අපේ කෙල්ල ඕකට යඳින්නේ කොහොමද කියලා මම ඔයාලට කියන්නම්. අපේ රහසිගත වෙයි. රහසිගත. එන මල්ලි. Thank you.
මුණ පොඩ්ඩක් බැලුවම තමයි ඔබට අමාරු. එක එක මදාව බැලුවම මේක සද්දයක් නෑ. මම නැන්දානේ. අවුද මදාන්? අර එක මදාවේ කුමුදියා බලන් හිටියා කියලා අනික මදාවට කියෙන්ද කියලා රණ්ඩුවක් ගියේ. මොකක්? ඇයි එහෙම රණ්ඩුවක් ගියේ නැද්ද? කොහෙද? පන්තියේදී. ගියාද නැද්ද? ඔබ කෝල් කරේ ඒකටනේ. මං සේරම දන්නවා. ඔව්ද කොහෙද? ඔව්ද කොහෙද? අනේ අම්මේ දන්නේම නැහැ. දන්නා දන්නා. ඔව් ඉතින් දැනගන්න ඉබේ. උඹනේ එකට මුල. මම මොනව කරන්නද? මං කරේ ක්ලාස් ගියේකනේ. පන්ති යනවා කියලා පන්ති යන හැම ගෑල්ලම සම්බන්ධ නැහැ නේ ඔය ප්‍රශ්න වලට. උඹ නිසා අවන්ත පැටලුණා. ඊට පස්සේ අපි කොල්ල පැටලුණා. ඊපස් සර්ලා රණු ලොක්කොට ගියා. ඒකනේ උනේ නේද? දැන් එතකොට ඒකටත් වැඩි මන්ද? නෑ 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 ඔබේ වැරද්දක් නෑ. එහෙනම් ඉතින් මට මගේ පාඩුව ඉන්න දෙන්න. තේමු මේ අහන්න. මොකද්ද? මේ ලෝකේ ඕන තරම් කොල්ලෝ ඉන්නවා. අවන්ත වගේ කොල්ලෝ ඕන තරම් ඉන්නවා. මොකද්ද බං උච්චර අවන්තක තියෙන විශේෂත්වය? නන්ද අවන්ත දැන් හොඳයි. මට තේරෙන්නේ නැහැ ඇයි හැමෝම මෙයා නරක කෙනෙක් කියලා හිතන්නේ. හොඳ එකම එක්කෙනා අවන්ත විතරක් නෙවෙයිනේ. තව ඕන තරම් ඉන්නවා. ඇයි මේ ප්‍රශ්න පිට ප්‍රශ්න දාගෙන ජීවිතේ නාස්ති කරගන්න හදන්නේ? ප්‍රශ්නයක් තියෙන බව දැනගෙන එතනටම පැටලෙන්න යන්නේ ඇයි? අනික මේක හොඳකට ආපු හිතවත්කමක් නෙමෙයිනේ. මොකද බූත් එක යනුනේ උන් හොඳ කාලෙද? රූපේට නෙබම් මේ සේරම පෙනුමටනේ. ඒ කොල්ල ලස්සනයි. උඹත් ලස්සනයි. ඌ උඹට කැමති. උඹ ඌට කැමති. දෙන්නට දෙන්න කැමතුනට පස්සේ හේතු හදාගන්නේ. එයා හරි හොඳයි. දැන් එයා වෙනස් වෙලා. අවංකයි, එඩිතරයි, මනුස්සකම තියෙනවා. මොනා දැනගෙන බං ඌවා කියවන්නේ. අපි දන්නේ නැත් ඌවා. අපි ඔය කල්ලි පහු කරලා ඉන්නේ. මම උඹට කියන්නේ මෙච්චරයි. මට උඹත් එක ප්‍රශ්නෙකුත් නැහැ. මට ඒ කොල්ල එක ප්‍රශ්නෙකුත් නැහැ. හැබැයි මේ පළහිලව් නිසා උඹ උඹේ අම්මා තාත්තා සහෝදර නැති කරගන්නවා නම් ඒක උඹ කරගන්න මෝඩ තීරණයක්. මොකද අම්මා තාත්තා අයියා කියන්නේ ඔය කොයි අයියටත් වඩා උඹට ආදරේ අය. ඒකයි කාල බලන්න දෙයක් නැහැ. ඒ බැඳීම තියෙන ලේවල. පෙනුමට නෙමෙයි. උඹට මේවා කියලා වැඩක් නැහැ බං. උඹලා අපි දිහා බලන්නෙම වැරදි විදිහට. උඹල කැමතිනේ මේ දේවල් අපි කියනට පිළිගන්න. ජනමූලාශ්‍ර ගවේෂණ සහ පර්යේෂණ ඇසුරින් හෙළයන් විසින් හෙළයන් උදෙසා නිර්මාණය කරන ප්‍රතාපාලංකృత හෙළ වංශයේ ජයඝෝෂාව හෙළ වීරකතා සම්ප්‍රදායේ ප්‍රෞඪ ප්‍රවිෂ්ඨය දේශීය ඉතිහාසයේ වැඩිම පිරිවැයක් දරූ සිනමා රූපී සුවිසල් ටෙලිවිෂන් නිෂ්පාදනය රාවණ විදේශීය මැදිහත්වීමට එරෙහිව යක්ඛයන්ගේ නැගී සිටීම
දෙකිය පංකොද කොල්ල වගේ. මොකදනේ? කවුද? කවුද? අර කෙල්ල. මේ 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 ගිනි තියන්න එපා. අම්මට වුණොත් ඔක්කොම ඉවරයි. හරි හරි බම් මං අම්මට කියන්නේ ඔබ මට කියපන්කෝ. කොහෙන්ද ආවදන් නැ මල කෝල. ඒකද? මේක නෙවෙයි මේකි. අනේ මේ. හරි බං ඉතින් මං පේන්න ආවේ නෑනේ. මං දැක්ක උඹලා දෙන ලස්සනට කතා කර කර එනවා. ඉතින් මං ඉතින් වෙන කෙනෙක් යනවා වගේ හිමීට ආවේ. ඒක දන්නේ නෑනේ මං කවුද කියලා. මං කිව්වනේ. මොනවද ඔබ කිව්වේ? මං කිව්වා නැන්ද එනවා කියලා. ඔබ රට ගොනානි ඉතින්. ඇයි? ඇයි බං ඔහොම කිව්වහම ඕනේ කෙල්ලේ බය වෙනවනේ. කෙල්ල විතර නෙවෙයි මහත් බය වුණා. ඔබ මොකටද බය වෙන්නේ? ඉතින් ඔයා දැනගත්ත ගැන ඉතින් පත්‍රෙට දැම්මා වගේනේ. හා හා හා. දැන් ඔබ හිතන්නේ ඔබේ නැන්ද මහ ලොකු කේලමක් කියලානේ. නැති නැත්තම් මොකටද මෙච්චර විස්තරාන්නේ? අම්මට කියන්න. ඇයි? නෑ බං. අම්මා පහුගිය ටිකේම කී කී හිටියේ ඔබට හොඳ කෙල්ලෙක් හොයලා කසාදයක් බඳලා දෙන්න ඕන කියලා. මාරි මේ මේ. ආ වා වා ගෝනිනා. මේ ආනකෝ නැන්ද. ඒ කෙල්ල තනිකරම මගේ යාළුවෙක් විතරයි. ඔන්ලි ෆ්‍රෙන්ඩ් රයිට්? ඒ හරි බං ඔන්ලි ෆ්‍රෙන්ඩ් තමයි කවතරේ ඔන්ලි වයිෆ් වෙන්නේ. ඒකට හොඳ අන්නෝන සම්බන්ධතාවයක් තියෙනවා. නැන්ද මේ. හරි හරි කියපන්කො කොල්ල මං කියන්නේ නැහැ කාටවත් නා. ආ හරි හරි. නැන්ද. ඒ කෙල්ල. ඒ කෙල්ලත් එක්ක මගේ කිසිම සම්බන්ධයක් නැහැ. හරි හරි. ඔබ නෑ නෑ කී කී ඉඳලා මට ඔක අතටම මාට්ටුනහම මම ඔබ බෙල්ල මිරිකන්නේ හරිද? ඔඩ ලොකු වෙද්දි විෂ බීජ නිසා සමේ ආසාදන වලට වැඩියෙන් මූණ දෙනවා. අම්මලාට විශ්වාස ඩෙටෝල් ආරක්ෂාව. Nestle Nancro හොඳම ජීවිතයකට හොඳම ආරම්භයක්. Fair and Lovely BB cream makeup finish එකක් දෙන fairness cream එකක්. ඉබන් අවන්ත දුන්නේ දෙවුම් බීජ දෙන්නේ කියලා දැන් අපි අවන්තලා ගෙදර නම් එද්දි. ආහා. ආහා. ඔහො. අවන්ත ලියුමක් දුන්නා. එයා ඇවිල්ලා තිබුණේ මුළු ලෝකෙත් එක්කම තරහ වෙලා. මාත් එක්ක. දැන් මේ අපේ වුණට හෙට නිතර විභාගේ තියෙනවනේ. ඔව්. දැන් ඔය මේ ඔය ඉතුරු කාලේ ටික ඉස්කෝලේ එන්න ඕනේද?